දැවිය දැක්කා තපරේද දැක්කා යම් කිසි විරෝධතාවල යෙදෙන අය අපේ සහෝදර ජනතාව පොලිසිය විසින් නිසාමත්ම ක්‍රූර අන්දමට කාන්තාවන්ට පයින් ගහලා වාහනවල දාගෙන නිරෝධානය සඳහා ඔවුන්ව ගෙනියනවා. දැන් අපේ හිත්වල ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි පොලිසියට මේ ආකාරයට ක්‍රියා කිරීමේ බලතල හම්බුනේ කොහෙන්ද කියලා. මොකද නිරෝධායනය සඳහා යමෙක් යොමු කිරීමේ බලතල මා දකින්න හැටියට මම හිතන්නේ මගේ මිත්‍ර වරුණු එකඟ වෙයි. නියෝග කිරීමට ගරු මහේස්ත්‍රාත්වරයෙකුටවත් බලයක් තියෙනවද කියන ප්‍රශ්නය මතුවේ. මොකද මහේස්ත්‍රාත්වරයෙකුට බලතල තියෙන්නේ අපරාධයක් කරලා තියෙනවා නම් ඒ අපරාධයට අදාළව නඩු අහලා විසඳන එක මිසක් නිරෝධායන නීතිය නැත්නම් නිරෝධායන රෙගුලාසි යටතේ ඔවුන්ව නිරෝධායනය ඔවුන් වරදක් කරලා තියෙනවා නම් නීතිය ඉදිරියේ දඬුවම් කරන්න. ඔවුන් නිරෝධායනයට යොමු කිරීමේ හිමිකම සහ අයිතිය තියෙනවද කියන බරපතල ප්‍රශ්නයක් මතුවේ. ඒ නිසා ඔවුන් ඒ ආකාරයට ජනතාවගේ ඉල්ලීම් මර්ධනය කිරීම සඳහා නිරෝධායනය කරා යොමු කිරීමේ ක්‍රියාවලිය යොදවා ගන්නවා නම් එයට එරෙහිව සමාජයේ ඉදිරියේ මතයක් ප්‍රකාශ කිරීමට අපට වකිමක්. පොලිසිය නිවේදනයක් නිකුත් කළා තිබෙනවා 20/21 හත්වෙනි මාසේ 6 වෙනිදා සියලුම මාධ්‍ය ආයතන වෙත සෞඛ්‍ය අවදානමක් ඇති කරවීමේ විවිධ උද්ඝෝෂණ පැවැත්වීම පිළිබඳ. එම ලිපිය මගින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ලිපියක් පිළිබඳව දැනුම් දුන්නත් එම ලිපියේ කිසිම ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන් දැනුම් දීමක් නැහැ. එමනම් ගැටලුවක් පැන නගිනවා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් කරන ලද මේ යොමු කිරීම ගැසට් නිවේදනයක් මගින් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නීතියක් වශයෙන් ගෙන නොයන්නේ නම් ඒවයි වළංගුතාවයේ මොකක්ද කියලා. අනික් කාරණය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා 2021 ජූලි 5 සිට 2021 ජූලි 19 දක්වා ගයිඩ්ලයින්ස් ටිකක් නැත්තම් යොමු කිරීම උපදේශාත්මක යොමු කිරීම් වගේක් දක්වලා තිබෙනවා ඒ ඒ ස්ථානවල කොහොමද ජනතාව හැසිරිය යුතු වෙන්නේ කියලා. එම කොහෙම ස්ථානකවත් දක්වලා නැහැ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර